ඔව් මේ වෙනකොට ජාතික ජනබල වේගයේ අපේ සියලු දිස්ත්‍රික්කවල වැඩ කරමින් යන අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා සම 694ම අපේ සංවිධාන කටයුතු කරමින් ජනතාව දැනුවත් කරමින් යනවා පහුගිය ජනාධිපතිවරණයේදී අනුරසානායක සහෝදරයාට ඡන්දෙ නොදීපු අය ඒ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දෙ දීපු අය පවා මේ මහමැතිවරණයේදී ජාතික ජනබල වේගයේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගත් ආණ්ඩුවේ ක්‍රියාකලාපත් ආණ්ඩුවේ මැදිහත් වීමත් දැකලා ජාතික ජනබල වේගයත් එක්ක අත්වැල් බැඳගෙන වැඩ කරන්න මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට මේ විපක්ෂය කියන කට්ටිය එහෙම නැත්නම් මේ එළියේ ඉන්න කට්ටිය ඉල්ලන්නේ විපක්ෂය. ඉතින් ජනතාව බලනවා විපක්ෂයක් ඉල්ලන කට්ටියත් එක්ක යනවට වඩා හොඳයි මේ ගිලන නැව්වල ඉන්නවට වඩා මීයවත් ඉන්නේ නැහැ ගිලන නැව කියලා ජනතාව දැන් ජාතික ජනබල වේගයත් එක්ක අත්වැල් බැඳගනිමින් තියෙනවා. එනිසා මේ වර මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබල වේගය ලැබනවා. මන්ත්‍රී දුර 7කට වඩා වැඩි ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවෙන් අපේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නේ. අපේ රටේ පහුගිය දශකයකට වැඩි කාලයක් තිබුණේ හොරු අල්ලන නාඩගම් නාඩගම්කාරයෝ තමයි පෙන්වුවේ. හැබැයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව දැන් හදලා මාසෙයි. ඒ නිසා ජාතික ජනබල වේගයේ නාඩගම්කාරයන්ට ඉන්න කියලා හොරු අල්ලන වැඩේට අදාළ මැදිහත් වීමක් අපේ ආණ්ඩුව කරමින් තිබෙනවා. ඒ නිසා නීත්‍යානුකූලව රටේ නීතියට යටත්ව මේ රටේ මහජන දේපල කොල්ල කාපු හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට මහ බැංකු බැඳුම් කර වංචාව පාස්කු ප්‍රහාරය මිග්යාන ගනුදෙනුව එයා බස් වංචාව පොහොර වංචාව සීනි වංචාව සීනි බදු වංචාව පොල්තෙල් බදු වංචාව එතැන් සිට පිටරට මිනිස්සු යවලා කරන ජාවාරම් වලදී මිනිසුන්ගේ සල්ලි කොල්ල කාපු වගේ ඉඳන් සියලුම වංචා දූෂණ පිළිබඳව පරේක්ෂණ කරන්න ආණ්ඩුව මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. පරේක්ෂණ යනවා. එනිසා ඉතාම ඉක්මනින් ප්‍රතිඵල දැනගන්න පුළුවන්. දැන් ඔය එක දෙක තමයි එළියට එමින් තියෙන්නේ.